එවගේම අද බණ්ඩාරක මාසනය පුරා විසිරී සිටින මේ මහා පොළොවට මේ මාතෘභූමියට සැබෑලෙසම ආදරය කරන මේ මාතෘභූමියේ අභිමානය පිළිබඳ සීන දකින මේ මාතෘභූමියේ ජීවත් වෙන මිනිසුන්ගේ නිදහස පිළිබඳ නිදහසට අගය නිදහස අගය කරන ඒ නිදහසට ප්‍රේම කරන ආදරණීය ජනතාව අද මේ මොහොත වන විටත් මේ අවස්ථාවට පැමිණ තිබෙනවා. ඒකේ මම දන්නවා තව ස්වල්ප මොහොතක් යනකොට මේ මේ ප්‍රධාන පාර වැසී යනවා නියත නිශ්චිත වශයෙන්ම. ඒ ආශිර්වාද මේ මොහොතට එකතු කරන්න පැමිණි ඔබ සියලු දෙනාගේම අවසරයි. ආදරණීය හිතවතුනි මේ අවස්ථාවේ සීකරන්න ඕන තව ස්වල්ප මොහොතකින් මේ අවස්ථාවට පැමිණීමට નિયમિતයි. එළබෙන 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු දින මේ මාතෘභූමියේ මේ මාතෘභූමිය අපේක්ෂාවන් මල්පල ගන්වන මේ බිඳ වට්ටපු මාතෘභූමිය නැවත නගා සිටවන අපේ ආදරණීය නායක අනුර කුමාර දිසානායක සහෝදරයා තව ස්වල්ප මොහොතකින් මේ අවස්ථාවට පැමිණීමට નિયમિતයි. ඉතාම ප්‍රේමණීය හැඟීමෙන් සහෝදරයා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිනී, මේ බණ්ඩාරක මාසනේ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ වාමාංශික ආසනයක්. සමහරු කියනවා මේකට පුංචි අත්තනගල්ල කියලා. සාමාන්‍යයෙන් කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් තියෙන ආසනය මේ මොහොත විට ඡන්ද 153,000ක් විතර මේ ආසනේ පුරා තියෙනවා. හැබැයි ඉතිහාසයේ පුරාම මේ ආසනය වාමාංශික කියලා කිව්වට ඒ වාමාංශික අදහස් තියෙන ප්‍රගතිශීලී දේශපාලනයක් නියල වෙච්ච කීප දෙනෙකුත් මේ ආසනේ ඉඳලා තියෙනවා. හැබැයි පෞගිය කාලේ වාමාංශික ලෝගුව දමාගත්තු ඊනියා වාමාංශිකෝ ටිකක් මේක වාමාංශිකෝ කීකේ වාමාංශික කිය කිය මේකේ තැන් තැන්වල රස් තියාදු ගහමින් හිටියා. හැබැයි අපි හොඳට අඳුරගෙන තිබුණා මේ ඊනියා වාමාංශිකෝ ව්‍යාජ වාමාංශිකෝ ඇත්ත වාමාංශික අදහස් දරන්නේ නෙමෙයි. අවස්ථාවාදී වාමාංශිකෝ ජනතාව රවට්ටන්න ඓතිහාසිකව පැවතගෙන ආපු ඒ ක්‍රමය නැත්නම් ඒ ඓතිහ්‍ය උදුරගන්න නිසා වාමාංශික සලු ප්‍රවණ ඉදපු කට්ටිය කියලා. ඒකෙනෙන් එක්කෙනෙක් තමයි ලලිත් දෙල්ලාවල. එතුමාගේ ගෝල බාලයෝ අපිත් එක්ක වණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ඉන්නකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම විරුද්ධ පක්ෂයේ ඉන්නකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ එක්කෙනෙක් හරි නැගිට්ටොත් ලලිත් දෙල්ලාවල මහත්තයාගේ ඇම්බැට්ටියෝ නැගිටලා කියනවා ඔයා කතා කරන්න එන්න එපා, ඔයා වාඩි වෙන්න, මොකද ඔයාගේ තාත්තා තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ දුන්නේ. තව එක්කෙනෙක් නැගිටලා කියනවා ඔයා අපිත් එක්ක කතා කරන්න එන්න එපා, ඔයාගේ සහෝදරිය තමයි හොරර සල්ලි අච්චු ගහලා ආවෙලා අපේ ජනාධිපතිතුමා බේරලා දුන්නේ. තව එක්කෙනෙක් නැගිටලා කියනවා ඔයා කතා කරන්න එපා, ඔයාගේ නායක සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කරලා ලැජ්ජ නැතුව අද දූෂණ වංචාව පිටුදකින්න කතා කරන ඔයා වාඩි වෙන්න කියලා ඒ දවස්වල කියනවා. අපි ඒ වදියා බලාගෙන හිටියා. හැබැයි පෞගිය 17 වෙනි රැස් වීමක් තිබුණා සජිත් ප්‍රේමදාසගේ. ඒ රැස් වීමදී පිළිකුල් සහගතයි කියන්න අර මගේ පේන මානේ ඉඳලා අන්න අතන කටවුට් එකක් ගහලා තිබ්බා ලලිත් දෙල්ලාවල මහත්තයාගේ කටවුට් එකක්. සජිත් ප්‍රේමදාස මහත්තයාව සාදරයෙන් පිළිගන්නවයි කියලා. ලැජ්ජයි හිරිගිතක් නෑ. ඒකයි මම කියන්නේ වාමාංශික සලු ගැලවිලා දේශපාලන පුරපිටියට ගංගතුර ගලනකොට දේශපාලන ගංගතුර ගලනකොට දැන් මුන් ඔක්කොම ගිහිල්ලා නැගලා තියන්නේ එක කොටේට. එදිරිවාදිකම් කරපු දේශපාලනේ බොහොම යලින් මතු පිටින් මරාගත්තු එල්ලාවලලා අජිත් පී බෙරලලා එක කොටේට නැගලා ඉන්නේ දේශපාලන ගංගතුර. මුගේ හිස් ගැඩි උඩට උඩින් ගලලා තියන්නේ. ඒක නිසා දේශපාලන ගංගතුර ගලලා තිනවා. දැන්
දැන් ඒක කොටේ නැගලා පිනමින් ඉන්නවා. අපේ රැලියේදී අජිත් පිපෙරා කිව්වලු මෙතන 1400 කෝටි හිටියා කියලා. 2400ක් හිටියයි කියලා කවුරු හරි සදහන් කරලා තිබුණා. අපි ජාතික ජනබලවේගෙන් රැස්වීමක් කෙරුවා. කාන්තා රැස්වීමක් 1500ක් විතර කාන්තාව හිටියා, තව පිරිමි හිටියා. අපි මේකේ පෙරහුරුවක් කරුවේ. අද මේ රැලියට පෙරහුරුවක් එදා කරුවා කාන්තාවන්ට අවස්ථාවක් දීලා. ඒක දිහා බලලා කවුළු 750ක් විතර ගෙනල්ලා තිබුණා කියලා පොඩි අවලාදෙකුත් ගැහුවලු. අපිට යට කියන්න තියන්නේ, ඔයා අඩුම තරම ඔයාගේ ආසනේ තමන් ඉපදිලා හැදිලා වැඩිලා පාසල් ගිය ආසනේ අතාරලා ගියක් කෙනානේ. තමන් ඉපදිච්ච ආසනේ අතාරලා ගිහිල්ලා තමන්ගේ ජනතාව, තමන්ගේ ගමේ ජනතාව ප්‍රතික්ෂේප කළා. දැන් ඉන්නේ කොහෙද? දැන් ඉන්නේ කළුතර ආසනේ බලන්නේ. එහෙම කරපු එක්කෙනා තමන්ගේ ප්‍රතිවාදී මේක කඳුරට අල්ලලා ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියලා මහාන බලන එක්කෙනා කොහොමද ජාතික ජනබලවේට මෙහෙම කියන්නේ? අපි අජිත් පීපරට කියනවා, තමන්ගේ ගෝලබාලය දෙන්නේ දාලා හොඳට පරීක්ෂා කරන්න. අද පහ පහමාර වෙනකොට මේක කොහොමද කියලා පරීක්ෂා කරලා බලලා ජාතික ජනබලවේගයේ ශක්තිය මැනලා බලන්න කියලා අජිත් කියනවා අපි මේ වේදිකාවේ ඉඳගෙන. ඒ වගේම දේශපාලනට ගන් වතුරට ගහගෙන ගිල්ල ඉන්න ඔක්කොටම කියනවා, අද ඒ වගේම තව චෞරයෝ ටිකක් ඉන්නවා, මම නම් කියන්නේ නැහැ මේ මොහොතේ මට වෙලාව නැහැ. ඒ චෞර කණ්ඩායමත් එකතු වෙලා දැන් අර කැමෙල්ට හෝටලේ මිය පෙරත සාකච්ඡා වතිගොළු රනිල් වික්‍රමසිංහ මහත්තයාට, රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දෙන්න. අපි ඒගොල්ලන්ටත් කියනවා, නිශ්චිත ලෙස කියනවා, ලබන 27 වෙනිදා උඹලා ඔක්කොම අල්ලවෙකට දියලා බලත් යනවා. මේ මාතෘභූමිය නිදාස් කරගන්නවා. අවුරුදු 76ක පාලනයෙන් මේ මාතෘභූමිය නිදාස් කරගන්නවා. ඒ නිදාස් කරන සටනේ මේ ඓතිහාසික බණ්ඩාරම නගර මේ චෞරයන්ගෙන් මුදව ගන්නවයි කියන සාතිය ලබා දෙමින් මම නියඩනවා. බොහොම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.